යාලුටයක් එක පටන් ගත්ත වැඩක් තමයි කොලොම්බියා. අපි try කරා ඒකට මේකට sponsorship එකක් ගෙනල්ලා අපිට ඒක අඩුම ගානේ basic වියදම් ටිකවත් cover කරගන්න පුළුවන් විදිහට drama කියන field එකට වැටෙන්නකොට මං හරි පොඩි ඒක මම ඉස්සෙල්ලම dancing කරේ. ඒක ඇවිල්ලා දැන් දෙවෙනි episode එකේ වගේ නිකන් බලන්න ඇවිල්ලා මම set වුණා තේරෙන්නේ නැහැ දැන් අලුවෙක් director ට බයිනවා වගේ scene තියෙන්නේ. ඉන්නකොට ඉතින් උදායරේ සහෝදරයා කතාබහට ප්‍රවේශයක් ලබා ගනිද්දි මම කිව්වා ආද දවසේ මේ කතාබහ බොහොම රසවත් වේවි කියලා. ඉතින් අපි ආරාධනා කරේ YouTube කලාවේ තවත් සලකුණක් තබමින් ඉදිරියට යන කණ්ඩායමක් එක්ක කතාබහ කරන්න. ඉතින් උදායර අද වෙන් වෙන්නේ කොලොම්බියා කියන YouTube නාලිකාවේ සමාජිකයන් වෙනුවෙන්. ඉතින් මේ සමාජිකයන් එක්ක අපි කතාබහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ කොලොම්බියා කියන YouTube නාලිකාව හරහා සමාජගත කරන්නට ඉන්න බොහෝ කරුණු කාරණා. ඉතින් Columbia kena YouTube නාලිකාව නරඹපු කෙනෙක් නම් ඔබ වඩාත් ආදරය කරන චරිත කිහිපයක් ඇති. ඒ චරිත අද දවසේදී මැදිරියට අපි කැඳවාගෙන තිනවා. ඒ වගේම තමයි කොලොම්බියාහි විධායක අධ්‍යක්ෂකවරයෙක් නැත්නම් විධායක නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරන රණුක කාර්යවසම්ට අපි ආරාධනා කරා. රණුක අයබෝවන්. අයබෝවන්. ඒ වගේම තමයි දැන් කොලොම්බියා බැලුවා නම් කොටසක් දෙකක් හරි බැලුවා නම් රටාව අමතක කරන්න බෑ. බොහෝ දෙනෙක් වැඩිම ප්‍රතිචාර දක්වන්නේ රටාවට. ඉතින් එපිසෝඩ් එකක නිකමට හරි රටා නොහිටියොත් එහෙම ඇයි අද රටා නැත්තේ කියලා තමයි කමෙන්ට් තියෙන්නේ. ඉතින් ඒ නිසාම අපි චර්ණ මැදිරියටත් රටාට එන්න කියලා කිව්වා. රටා විදියට ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නේ ශානුක උදාර. ශානුක අයබෝවන්. අයබෝවන්. රටා ඉන්න තැන නෙටාත් ඉන්නේ බෑ නේද? නැත්නම් බෑනේ අඩුවක් වෙනවනේ. චානක බණ්ඩාර. අයිබෝවන්. ඉතින් මෙන්න මේ චරිතත් එක්ක තමයි අද දවසේදී අපි උදායරේ සහෝදරය විශේෂාංගය ඔබට අරගෙන එන්නේ. කොලොම්බියා ටිකක් නම කිව්වහම මොකක්ද බයක් දැනනවද කියලා හිතනවා නේද? මොකක්ද මේ නමේම තියෙනවද පොඩි බයගතියක් නැත්නම් කාටද මේ බය? ඔව් මං හිතන්නේ ඒක කොළඹ ඇතුළේ ඉන්න ගොඩක් අයට තියෙන බයක් මං හිතන්නේ ඒක. එහෙම තමයි අත්තන කොලොම්බියා කියන එක අපි හැදුනේ පටන් ගත්ත කොළඹට තියෙන බය. එතකොට ඔය කොළඹට තියෙන බය වැඩිපුරම තියෙන මම හිතන්නේ කොළඹින් පිටින් ඉඳන් කොළඹට ඇවිල්ලා කොළඹ මේක ඇතුලේ මොකක් හරි කරලා try කරලා ඉස්සරහට යන්න try කරන මිනිස්සු තමයි හිතන්නේ වැඩිපුරම බය. ඉතින් ඔය වගේ තමයි මේ කොලොම්බියා කියන concept එක බිහි වෙලා 2000 මම හිතන්නේ 2017 විතර මේක අයදහස සාමයේ නිර්මාණය පටන් ගන්න නිලංක නිසලන්තය මේ වෙද්දී ඔහු ලංකාවෙන් විදේශගත වෙලා ඉන්නේ වැඩිපුර අධ්‍යාපන සඳහා. එතකොට එයාගේ තමයි මේකේ මුල්ම අදහස මේ කොළඹ ඇස්සේ මේ කරන බෝඩිමක් ඇතුලේ තියෙන කැරක්ටර්ස් හතරක් ඒක විස්තර කරලා තිබ්බ යාගේ ඔළුවේ පැවිච්ච චරිත හතරක් මේ කොළඹ ඇතුලේ වෙන ස්ට්‍රගල් එක හැබැයි කොමඩි එකක් විදිහට ඒක මිනිස්සුන්ට නිකන් ප්‍රශ්නම විතරක් ප්‍රශ්න දෙයක් ප්‍රශ්න විදිහට විතරක් වෙන නිකන් ડોකියුමෙන්ටරියක් විදිහට නැතුව මේක එන්ටර්ටේන්මන්ට් විදිහට කැටගරි එකේ අපේ මිනිස්සුන්ට යවන්න පුළුවන් විදිහට මේ YouTube platform එක පාවිච්චි කරලා පබ්ලික් දාන බලන්න පුළුවන් වෙන හදාගත්ත යාලුටයක් එක පටන් ගත්ත වැඩක් තමයි කොලොම්බියා. හ්ම්. එහෙම තමයි ආරම්භය. ආරම්භය. ආරම්භක සමාජිකයෙක්ද ආරම්භයේ ඉඳන් ඉන්නවද රටා මේ වැඩෙත් එක්ක? ඔව් මම හිතන්නේ නිලංක මේ ඉස්කෝලේ අවුට් වෙච්ච වසරේ තමයි ඔක පටන් ගත්තේ. මේ ඒ කිනම්ම ඉන්න නිලංකත් එක්ක ඉස්කෝලේ අපි වැඩ කරන්නේ වේදිකා නාට්‍ය කරන්නේ. හ්ම්. මේ ඉතින් නිලංකවත් සෙට් වෙන්නේ වේදිකා නාට්‍ය වලින් මාහිමි කියලා නාට්‍යයක් කරන එයා මේ ඉස්කෝලේ එක සවස් ලංකා දිනලා එහෙම එකක් ඊට පස්සේ එතන සෙට් වෙලා තමයි ඊට පස්සේ පැතුම් අයියලට මේ රණුක අයියලට මේ අපි ඇවිල්ලා වැඩේ කතා කරලා වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ශානුකට සිහිනයක් තිබ්බේ කවදා හරි දවසක නළුවෙක් වෙන්නද? එහෙම එකක් තිබ්බේ නැහැ. ඒක වරන් ගත්තී අපි ඩ්‍රාමා කර කර හිටියේ. ඩ්‍රාමා වල ඉතින් හැම වැඩක්ම ස්ටේජ් මැනේජර්ද ඇක්ටින්ද ඔක්කොම හැම වැඩක්ම කර කර හිටියේ. ඉතින් කොහොම හරි මේ වැඩේ පටන් ගත්තත් එක්කම දැන් ඩිරෙක්ටර් කෙනෙක් විදියට ඇක්ටර් කෙනෙක් විදියට වැඩ කරගෙන යනවා. නේටා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මේ කොලොම්බියා එකට කොයි විදියටද එකතු වෙන්නේ? ඒක ඇත්තම මේගොල්ලෝ ඒක අදහස ඇවිල්ලා ඒක පිටපතක් විදිහට ගත්තට පස්සේ ඊළඟට ඒක කරන්න යන මොහොතේ තමයි මට කතා කරන්නේ. ඒක මුලින් කරන්න ඉඳලා තියෙන්නේ එලියන එක්කෙනාමයි. පස්සේ එයා තීරණය කළා තියෙනවා මේක වෙන එක්කෙක් කරනවා එයා ඩිරෙක්ට් කරනවා කියලා. ඒ විදිහට තමයි කොහොම හරි ඒකට දන්ත එහෙම කතා කරලා තමයි මාව සම්බන්ධ වෙන්නේ.
දැන් මේ කොලොම්බියා එපිසෝඩ් එකක් දෙකක් බැලුවොත් එහෙම තේරෙන්න ගන්න දෙයක් තමයි ඉන්නේ පිරිමි පාර්ශවය. කොල්ලෝ ටිකක් ඉන්න වැඩක් රහ වැඩක් අපහාසාත්මක දේවල් නැතුව උපහාසාත්මකව බොහෝ දේවල් සමාජගත කරන්න උත්සාහ කරන වැඩක්. දැන් කොහොමද මේක 2017 දී ආරම්භ වෙද්දී එදා තිබුණු ප්‍රතිචාර කොයි විදියටද මේක ඔව් ඒක 2017 දී ඇත්තටම කව පටන් අරගෙන මම හිතන්නේ එපිසෝඩ් 3යි අපිට එක දිගට කරගෙන යන්න හම්බුනේ. ඒකත් මම හිතන්නේ ගොඩාක් කාලයක් ගිහිල්ලා ඒ කියන්නේ ට්‍රයල් ප්‍රොජෙක්ට් එකක් වගේ ඔක කරේ. එතකොට අපි ඕක YouTube එකට දාලා තිබිලා හැබැයි ලොකු ප්‍රතිචාරයක් තිබෙන මම හිතන්නේ අපිට views 2000 විතර තිබ්බේ. හැබැයි ඊට පස්සේ ඕක පොඩ්ඩක් අතෑ විසිරලා තිබ්බා අවුරුද්දක් එකමාරක් විතර ආපහු නතර වෙලා තිබ්බා. මේක කරන්න නැතුව ඊට පස්සේ ආපහු 2021 සැප්තැම්බර් වගේ තමයි මේක පොඩ්ඩක් මේ ආපහු කියන එකපාරට ඔඩියන්ස් අතර වෛරල් වෙන්න පටන් ගත්තා සෝෂල් මීඩියා අතර. ඊට පස්සේ තමයි අපි කට්ටියම ආම කතා කරලා හරි අපි නතර වෙච්ච දේවල් ටික ආපහු පටන් ගමු කියලා සීසන් 2 එකක් විදිහට අලුතෙන් පටන් ගමු කියලා මේ වැඩේ පටන් ගත්තා. එතකොට දැන් අර සීසන් 1 වෙද්දි ඇත්තටම මේක අපි හරියට plan කරේ නැහැ. අපි කියන්නේ එක ෂූට් එකක් plan කරනවා, ස්ක්‍රිප්ට් එකක් ලියනවා, අපි කට්ටිය එකතුලා ඉතින් දවසක් දාගෙන ෂූට් කරනවා. එතකොට ඒකෙදි විශේෂම දේ ඇත්තටම කියන්නේ ඒ වෙද්දි අපිට ස්පෙන්ඩ් කරන්න කියන්නේ මේ වැඩ වලට ස්පෙන්ඩ් කරන්න තිබ්බ ඇත්තටම කැම බීම සහ ඔය කැමරා equipments ගන්න විතරයි. මේ කිසිම කෙනෙක් payment එකකට කරපු වැඩ නෙමේ. ඒගොල්ලන්ගේ දවස ගෙවාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කැමැත්තෙන් කරපු වැඩක් විදිහට තමයි පටන් ගත්තේ. හැබැයි අපි සීසන් 2 එකට වෙද්දි අපි මෙතන පොඩ්ඩක් එන්නේ payment එකක් විදිහට නෙමේ. හැබැයි ඒගොල්ලන්ගේ මහන්සියට මොකක් හරි value එකක් දෙන්න ඕනි කියලා හිතාගෙන අපි try කරා. ඒ කියන්නේ මේකට sponsorship එකක් ගෙනල්ලා අපිට ඒක නඩුව ගානේ basic වියදම් ටිකවත් cover කරගන්න පුළුවන් විදිහට අපි plan කරගමු කියලා. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ දයන් කිරිවත්තුඩුව සහ සුපුන් ලක්ෂිත ඒ කියන්නේ ඒ දෙන්නා මගේ යාළුවෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට කතා කරලා තමයි අත්‍තරම ඒගොල්ලෝ සීසන් එක සම්පූර්ණයෙන්ම ස්පොන්සර් කරේ ඒ දෙන්නා. ඒගොල්ලන්ගේ ආයතනයේ සල්ලි වලින්. එතකොට ඇත්තටම ඒ වෙද්දි කියන්නේ අපිට YouTube එකේ මම හිතන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ත් 3000ක් විතර ඒත් තිබ්බේ මේ මොහොත වෙනකොටත්. හැබැයි ඒගොල්ලෝ කියන්නේ දැක්කා කියන්නේ මේකට සපෝට් කරන්න ඕනි සහ මේක අරගෙන යන්න ඕන වැඩක් කියන එකකින්ද අපිට ලොකු සපෝට් එකක් වුණා. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් සපෝට් එක අපිට හම්බෙච්ච එක. ඊට පස්සේ සීසන් 2 එක අපි කතා කරා වගේ ප්ලෑන් කරපු විදිහට අපි එපිසෝඩ් 10ක් කරගෙන ආවා. ඊතරතර මැද්දේ රටේ තිබ්බ ප්‍රශ්න සහ අපිට තිබ්බ එක එක කොවිඩ් ප්‍රශ්න සහ ඔක්කොමත් එක පොඩ්ඩක් සමහර තැන්වලදී බ්‍රේක් වුණා. හැබැයි ඉතින් ඒක කොහොමාරි අපි ඉවර කරගත්තා. දැන් ඊට පස්සේ තව මාස 4ක 5ක විතර දැන් මේ බ්‍රේක් එකක් අරගත්තට පස්සේ අපි ජනවාරි මාසේ ඉඳලා අපි ආපහු පටන් ගන්නවා මේ සීසන් එක. හැම මාසෙම එක එපිසෝඩ් එකක් ගන්න මේ අවුරුද්ද පුරාටම මේ සීසන් එක කන්ටිනියු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් රණුක කියන විදිහට මෙතනින් එහාට හැම 15 වෙනිදාම මේ මාස 12 පුරාවටම අලුත් එපිසෝඩ් එකක් ප්‍රේක්ෂකින්ට බලන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔව් අනිවාර්යයෙන්ම එහෙම තමයි ඉස්සරහට යන්නේ. දැන් රට කොහොමද ලැබෙන ප්‍රතිචාර මම මේ දැන් මේ වැඩසටහන නිසාම මේ එපිසෝඩ් කිහිපයක් බලාගෙන යන අතරතුර කමෙන්ට් බැලුවා. මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා. මොකද මේක බලන අයගේ ලැබෙන ප්‍රතිචාරනේ වටෙන්නේ. හැබැයි හැම තැනම තිබුණේ සමහර තැන්වල රටාව පේන්න තිබුණ නැත්නම් හැම කෝ රටා. රටා නැත්තම් වැඩක් නැහැ. අනේ අත එපිසෝඩ් එකම බැලුවේ රටා ඉදී කියලා හිතාගෙන. කොහොමද දැනෙන්නේ මේ ලැබෙන ප්‍රතිචාර? හොඳයි හොඳ සතුටක් දැනෙන සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ මම හිතන්නේ මේ කැරක්ටර් එකට තමයි මිනිස්සු වැඩියෙන් කියන්නේ කැමති. නැතුව අර ඒක නළුවටවත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ අපි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ රටා කියලා කියන්නේ වයිබ් එකක් කියන එක. තා හොඳ පුද්ගල යාළුන් උදව් කරගෙන මේම මේ මොහොත ජීවත් වෙන එහෙම කැරක්ටර් එකක්. ඒකින්ද මේ ඒ ගුණාංග වලට තමයි මේ මම හිතන්නේ මිනිස්සු ගොඩක් කැමති ඉතින්. මේ එපිසෝඩ් අතරේ නෙටා කියන්නේ ටිකක් සීරියස් ගන්නවා ගොඩක් තැන්වලදී නේද? මම හිතන්නේ මෙතනත් සීරියස්ද මන්. නේද නෙටා කියන චරිතය ටිකක් සීරියස් චරිතයක්. ජීවිතේ දිහාට සීරියස් බලනවා, ප්‍රශ්න දිහාට ටිකක් සීරියස් විදිහට බලනවා නේද? ඔව්. ඒ කියන්නේ මේ කතාව පිළිවෙලට බලපුවම තේරෙනවා ඇති. ඒ කියන්නේ නෙටා කියන්නේ සාමාන්‍යයෙන් අර ගමකින් කොළඹ ඇවිල්ලා ජීවිතේ අර වගකීම් ටිකක් කරට වැටෙන තරුණයෙක්ගේ චරිතයක් තියෙන. ඉතින් ඒකෙදී එයාට මල්ලි කෙනෙක් ඉන්නවා, එයාව බලා ගන්න ඕනේ. එතකොට ඒ අර සාම්ප්‍රදායිකව අර
ගොඩනගපු පරිසරය ඇතුලේ ජීවත් වෙන චරිතයක්. එයා ඒක උඩ හිතන්නේ ගොඩ යනවා කියන එකම තමයි එයාගේ අදහස තියෙන්නේ. ඒතර මොකද්ද ගොඩ යෑම කෙනෙක් ගැන අදහසක් නැහැ හරියටම කොතනද මම ගොඩ යනවා කියලා කොතනද මම යන්නේ කියන එක. උඩ විවිධ දේවල් try කරමින් ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ එයා ටිකක් serious එයා හිතනවා එයා හරි serious විදිහට ඉන්නවා කියලා. හැබැයි සමහර මොහොතවල් වල මාර විදිහට කඩාගෙන වැටෙනවා. ඒ වගේම රට හරි කරදරත් ගන්නවනේ. කොහොමද මේ 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 සුසංයෝග්‍ය නම් දෙකක් ටිකක් සමානව දාලා තිනු රට සහ නෙට. ඒක characters ගැන හදපු විදිහ මේ ඒක මේ නිලංකම තමයි මේ පොඩි exercise පොතක ඇඳගෙන ඇවිල්ලා මේ පින්තූර තුනක් දාගෙන ඇවිල්ලා රට නෙට යොහාන් කියලා ඒ character එක යොහාන් කියන නම එහෙම ගත්තේ අපේ යාළුවෙක් හිටියා යොහාන් කියලා git වැඩේ job කරනවා කේක් හදනවා ආයි මේ engineering වැඩවලට යනවා fashion designing කරනවා ඔක්කොම කරනවා ඒ වගේ ඉතින් මේ එහෙම තමයි නම් ටික හැදුනේ අනිත් එක දැන් කොළඹට තියෙන බය සහ දැන් ගම් පළාත් වලින් කොළඹට ඇවිල්ලා කොළඹ කොහොමද ස්ථාවර වෙන්නේ මේ ගෙන්දගම් පොළවේ කොහොමද දෙයක් කර කියා ගන්න කියන දේත් එක්කනේ මේ තරුණ ජීවිත ගැන කතා කරන්නේ මේ මුලින්ම චානක කොහෙද ගම් පළාත? ගම කෑගල්ලේ. කෑගල්ලේ. පාසල් අධ්‍යාපනය අපි මේ පොඩක් අතීතෙ මතක් කරමු. පාසල් ගියේ කෑගල්ල ශාන්ත මරියා මහාවිද්‍යාලයට. අවුරුදු A level ලීනකම්ම ඒ පොඩි කාලේ ඉඳන්ම ගියේ ස්කෝලේ. ඊට පස්සේ ඇත්තරම මේ නාට්‍ය මේ මේ ඩ්‍රාමා කියන ෆීල්ඩ් එකට වැටෙන්නකොට මම හරි පොඩි ඒක නුදුනුවත් කමින් වගේ වෙච්ච එකක්. හැබැයි ඒක අන්තිමට තෝරගත්තා මේ කාලේ මුලින්ම මතක් කරන්න ඕනේ මට මුලින්ම මේ ගැන අකුරක් හරි කියලා දීපු මේ ජයන්ත අයියා මතක් කරන්න ඕනේ ඉතින් ඒ වගේ ඊට පස්සේ ඉතින් ලොකු කතන්දරයක් ඒක පෙරළුණු පිට හොඳයි කියලා හිතාගෙන දැන් රංගනේ පැත්තේ නැත්නම් කලාව පැත්තේ ඉස්සරහට යනවාද එහෙමද ඔව් නෑ ඇත්තරම මේ එක මොහොතක සතුටු වෙනවා ඒ කියන්නේ කලාව වගේ විෂයක් ඇතුළට ඒ ගොඩට වැටිච්ච එක මොකද හේතුව මේ අපි දැන් නිකන් රටේ තත්ත්වයන් බලපුවමත් මිනිස්සුන්ගේ හැසිරීම බලපුවමත් නිකන් පොඩි මිනිස්සු නිකන් පළවෙනි සිතුවිල්ලම ක්‍රියාත්මක කරන జాතියට ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් මිනිස්සු ටිකක් එහෙම තැනක තියෙද්දි හැබැයි කලාකාරයෙක් හැටියට ලැබිච්ච දෙයක් තමයි මං හිතන්නේ කලාව ඇතුලින් හම්බ වෙච්ච මොකක් හරි මේ මිල මුදල්ව තමන්නම් ඒ හැම දෙයකටම වඩා මිනිස්සෙක් හැටියට දෙයක් දිහා තාර්කිකව බලන්න පුළුවන් විදිහේ සිතුවිල්ලක් ලැබිලා තියෙනවා මේ එක පොයින්ට් එකක් අහුවෙලා තියෙනවා මේ කලාව ඇතුලේ නිරත වෙලා ඉන්නේ ඉතින් ඔක්කොටම වඩා ඉතින් ඒකට කැමති ශානුක කොහෙද ගම් පළාත අපි තාත්තා කුරුණෑගල වාරියපොළ කියලා මේ ගමක මේ අපේ අම්මා මේ රත්මලානේ තාත්තගේ ගම කිව්වේ මේ ශානුකගේ ගම ගත්තොත් කොළඹම තමා නිසානේ මේ ගෙන්දගම් පොළොවේම කෙනෙක් තමයි මේ කොළඹට ගැන කතා කරන්න එකතුලා ඉන්නේ ඔව් පාසල් ගියේ කොහෙද මම පාසල් 9 එකට විතර ගියා ඉතලා පාසල් ගන්න කියන්න ගියොත් මේ සලම ගියේ රත්මල්ලා අරිවංශ මහාවිද්‍යාලයේ කියලා ඒ හිටියේ ළමයි මේ 400ක් විතර පිරි ළමයිනුයි ගෑල් ළමයිනුයි දෙකම 400යි පොඩි මේ ගමේ ඇතුළේ ඉතින් අපි හැතම් එකමාරක් විතර ඇවිදින තමයි ඉස්කෝලේ ඊට පස්සේ කටුපත මධ්‍ය මහාවිද්‍යාලය කියලා ඊට පස්සේ ආවා ආයේ කොළඹ ආවා අපි අම්මලගේ පැත්තේ කට්ටි ඉන්නනේ කොළඹ ඇවිල්ලා විද්‍යා විද්‍යාලයට ගියා ආයේ දඹුල්ලට ගියා දඹුල්ලේ දඹුල්ල සෙන්ට්‍රල් යුනිවර්සිටි කුරුණෑල වලියේ දේව අන්තිමේදී කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ කරන්නේ මම හිතන්නේ මේ පාසල් කාලෙත් රටා ටිකක් ඔය වගේම ඇක්ටිව් කෙනෙක්ද ඔව් මම ඉස්සෙල්ලම ඩාන්සින් කරේ ඒ කියන්නේ ඩාන්ස් කෙනෙක් විදිහට තමයි 2009 දී වගේ වෙස් තිබ්බා වෙස් තියලා ඩාන්සින් විදිහට තමයි ඊට පස්සේ රාජකීය විද්‍යාලයට ආපුවට පස්සේ තමයි රත්නාලාලනී ජයකොඩි මේ මිස් තමයි අපිට මේ ඩ්‍රාමා කරේ මිස්කෙන් තමයි මේ ඩ්‍රාමා වලට මේ එන්නේ නිලංකේ ඩ්‍රාම එකක් හරහා තමයි ඒත් රඟපාන්නේ කෙල්ලෙට්ට
එහෙනම් දැන් අපි මම බලපු ගොඩක් ඒවා අපි දැක්කේ පිරිමි චරිත විතර හැබැයි එකක දෙකක විතරක් කාන්තා චරිතයක් ඇවිල්ලා යනවා කොලොම්බියාවට දැන් මේ චරිත අපිට මේ දකින්න පුළුවන් කොලොම්බියා YouTube නාලිකාව හරහා මේගොල්ලන්ගේ හැකියාවන් කොහොමද එහෙම නැත්නම් මේගොල්ලෝ කොයි විදිහටද මේ රට අසහ නටා කියන චරිත මේ ප්‍රේක්ෂකයා අතරට අරන් එන්නේ කියන කාරණා රණුකව අපිට එහෙම දකින්න හම්බෙන්නේ නැහැ මොකද රණුක කියන්නේ තිරෙන් පිටුපස චරිතයක් රණුක කාර්යවසම් අපි ඔබ ගැනත් කතා කරොත් කොහොමද ගම්පලාත එතකොට පාසල් ගියේ කොහෙද මම පිළියන්දල ඉන්නේ මමත් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ එතකොට ඒ හින්දා ඒ කාලේ තමයි අත්‍තරම මේ අපි උසස් පෙළට අපි මැත්ස් කරාට අපි ගොඩක් සමහරව මේ මැත්ස් කරාට අපි ආර්ට් වැඩ තමයි කරේ මේ උසස් පෙළ කාලේ අත්‍තරම ඒතකොට තමයි නාට්‍ය කරන්න පටන් ගත්තේ ඒ ලෙවල් කාලෙදි එතකොට මතක් කරන මේ චානක මතක් කරා වගේම මේ රත්නලලන්නේ මිස්කේ ඒ ආගෙත් තමයි අපි ලොකු සෑහෙන දේවල් ඉගෙන ගත්තේ මේ ආර්ට් සම්බන්ධයෙන් ඩ්‍රාමා සම්බන්ධයෙන් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා අන්තිම මම හිතන්නේ අපි ඒ ඉස්කෝලේ ඉන්න කාලේ ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙලා අපි එක එක ක්‍රම එක එක රැකියා පවතුල රැකියා කරා හැබැයි ඒ වෙල ඉඳ තියෙන වෙලාවල් වලට අපි ඒ ආර්ට් වැඩ ඩ්‍රාමා ෂෝට් ෆිල්ම්ස් ඒ හැමදේම ගන්න ට්‍රයි කරලා බැලුවා කාලයක් ඒ දේවල් කරා ඊට පස්සේ ඉතින් ආයි වැඩි ආරක්ෂාවේ වැඩි ප්‍රශ්න වෙනින්දා වැඩ වැඩි හින්දා අපි සතන නැතර වෙලා තිබ්බා හැබැයි ආයි එක තැනකදී ටික කර දුන්නා හරිය අපිට කරන්න ඕනේ මේක තමයි අගෙන අපිට පැෂන් එක තියෙන්නේ මේක තමයි කියලා අපි ආයෙමත් කට්ටියම එකතු වෙලා තමයි දැන් මෙහිම මේ වැඩක් කොලොම්බියා පටන් ගත්තේ එතකොට මේක ඇත්තම දැන් මේ තිරේ මෙතන 4-5 දිනක් මෙහිම දැක්කට ඇත්තම 30 දිනක් විතර අපේ ෆුල් ටීම් එකක් ඉන්නවා වැඩ කරන්න. එතකොට මුලින්ම මේක 4-5 දිනක් 6 දිනක් විතර පටන් ගත්ත වැඩේ දැන් අපි 30 දිනක් විතර ටීම් එකක් ෆෝම් කරගෙන යනවා. ඇත්තටම කොලොම්බියා කියන එක අපිට කියන්නේ ඕනකම තියෙන ලොකුවටම හොඳ වැඩක් කිරීම සහ හොඳ වැඩක් කරන්න පුළුවන් ටීම් එකක් හදාගන්න. ඒක තමයි මම හිතන්නේ අපි ලොකුම අරමුණ. මේ ඉන්න ටීම් එකත් එක්ක මොකද ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් කියන එක කියන උපරිම ලෙවල් වලට තියෙන කට්ටිය කියන ඒවා ඉගෙන ගත්ත දේවල් රංගනේ රංගපාන හොඳම රංගනේ තියෙන ප්‍රැක්ටිස් එකක් තියෙන කට්ටිය. එතකොට ඩිරෙක්ට් කරන්න මේ වගේ සබ්ජෙක්ට් ෆීල්ඩ් එකේ ඉඳලා ඩිරෙක්ට් කරපු කට්ටිය. DOP ලා කැමරා කරන කට්ටියත් ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කට්ටිය. එතකොට ඒගොල්ලන්ටත් මේක අර ඇත්තටම එක්ස්පෙරිමෙන්ටල් දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලන් ට්‍රයි කරන්න පුළුවන් දේවල්. මොකද අපිට ලිමිටේෂන්ස් අපි YouTube එකට දාන්න අපිට ඕන දෙයක් අපිට කරන්න පුළුවන් ට්‍රයි කරන්න පුළුවන්. මොකද අපිට මේ බාධා කරන කවුරුත් නැහැ මේක ASCII අපි මේ ක්‍රියේටිව් දේවල් වලට. එතකොට ඒ තියෙන එක්ස්පෙරිමෙන්ටල් වැඩවලට අපි හැමෝම ආසාවක් තියෙනවා. ඒක එක්කොටම වැඩි අපි ලොකු ආසාවක් තියෙනවා. ඊට පස්සේ මේ ඉන්න 30 දෙනාම වැඩේට ඉන්නේ ඇත්තම කැමැත්තෙන්. අපි යාළුවෝ 30 දිනක් තමයි. හැබැයි අපි ෂූට් එක කරනාට පස්සේ අපි අපිට වින් වෙච්ච ජොබ් රෝල්ස් එක තියෙනවා. මම හිතන්නේ ඒ ටික අපි හැම දිනම හරියට එක්සිකියුට් කරනවා. මම හිතන්නේ ඒක තමයි මේ මෙච්චර කාලයක් දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ අපිට මේ එක ටීම් එකක් එක්ක මේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ වැඩ ටික ඇදගෙන යන්න පුළුවන් වුණේ. මම හිතන්නේ ඒක තමයි ටීම් වර්ක් එක සහ ඒ ටීම් එක තියෙන ස්ට්‍රෙන්ත් එක හින්දා කියලා. කණ්ඩායම් හැගීම සහ නිර්මාණශීලීත්වය එකතු කරගෙන තමයි දැන් මේ කොලොම්බියා කණ්ඩායම මේ විදිහට YouTube නාලිකාවක් විදිහට ඔබ වෙත එන්නේ ප්‍රේක්ෂකයන් වෙත එන්නේ Tamanගේ නිර්මාණත් එක්ක. ඉතින් ආරාධනාවකුත් කරනවා උදායර නරඹන ඔබට කොලොම්බියා මේ කණ්ඩායම ඉදිරිපත් කරන දේවල් නරඹන්න ඒ දේවල් වලින් කියන්නට උත්සාහ කරන දේවල් ගැන පොඩ්ඩක් දෙපාරක් තුන්පාරක් හිතන්න. මොකද උඩුපෙළින් කියන දේවල් වලට වඩා යටිපෙළ අරුතක් තියෙන දෙයක් තමයි ගොඩාක් කලාවට මේ එපිසෝඩ් හරහා සමාජගත කරන්න මේ අය උත්සාහ කරන්නේ. ඉතින් කොලොම්බියා ගැන තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ හැම දෙයක් ගැනම කතා කරන්න කලින් ලබා ගන්නවා කෙටි විරාමයක්. නැවතත් ඔබ උදායර සහෘදයා සමගින් අද උදායරයේ සහෘදයා තුළින් අපි කතා බහ කරන්නේ කොලොම්බියා YouTube නාලිකාව ගැන. ඉතින් කොලොම්බියා ගැන කතා බහ කරන්න තිදෙනෙක්ම මැදිරියට ඇවිල්ලා ඉන්න අපි රණුක කාර්යවසම් එක්ක තමයි කතා බහ කරේ අවසන් වතාවට. අපි නැවතත් රට දිහාවට ගියොත් එහෙම දැන් රට සාමාන්‍යයෙන් මොනවද කරන්නේ මේ කාලේ? දැන් මේ කොලොම්බියා කියන එකට අමතරව ඔබේ වපසරිය කතා කරොත් අමතරව යනවා ජෑම් කියලා මිනි සිරිසෙකුත් ඒකම මේ කොලොම්බියාත් එක්කම මේ යනවා. ඉතින් ඒකත් යනවා. අපි මේ ළඟදී පොඩි වැඩක් පටන් ගත්ත පොඩි බෑන්ඩ් එකක් තකහණිය කියලා. තකහණිය? ඔව්. මේ 6-7 දිනෙකේ මිනිමල් මියුසික් තියෙන පොඩි සොෆ්ට් කම්ෆර්ටබල් මියුසික් කියන එකේ පොඩ්ඩක් මේ ගහන්න. එතකොට අර ජෑම් එකේ කොලොම්බියා එකේ ආටිස්ට්ලා තමයි ඒකේ ඉන්නේ. ජෑම් නොවි තකහණි කරනවා. ඔව්. දැන් එතකොට නෙට මොකද වෙන්නේ මේ දවස්වල? මොනවද කරන්නේ මේ දවස්වල?
ස්ටේජ් ප්ලේ එකක් යනවා චාලකරණ සූර්යගේ සඳුදා වැටෙන සිකුරාදට ඒකේ වැඩ කටයුතු කරනවා. ඒ අතර තව කොලොම්බියාවේ කී වැඩ තියෙනවා. තව කොලොම්බියා යුනිවර්ස් කියලා අලුතෙන් channel එකක් පටන් අරන් තියෙනවා. ඒකේට අලුත් content හදනවා. ඊට අමතරව තව ඉතින් ලියන වැඩ තියෙනවා මම ඒ ටික කරනවා. රණුකගේ භූමිකාව දැන් මේ මේ කොලොම්බියා කියන මේ YouTube නාලිකාවෙන් එහාට ගියාම රණුක සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද කරන්නේ? මම ඇත්තටම මම මේ දෙති කියන්නේ පෞද්ගලික අංශය කියලා කරනවා මම. ඒක කරනකම මම ගොඩක් වෙලාවට ඉතින් රැයට තමයි මේ වැඩ පටන් ගන්න වෙන්නේ. මොකද අපි තුන් දෙනා තව තුන් මාත් මතක් කරන පැතුම් සහ චන්දුල ඒ දින තමයි අපි අනිත් එක්ක සෙකරි ප්‍රොඩියුසර්ස් හදන්න විදිහට ඉන්නේ ඊළඟට අමතරව. ඒතකොට අපි හතර දෙනාත් එක්ක ඇත්තටම ප්‍රොඩක්ෂන් එකට අමතරව මේකේ පිටිපස්සේ ප්ලෑනින් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැම සතියම අපි පොඩ්ඩක් ඒ දේවල් ගැන කතා කරනවා. ඒ කියන්නේ චානකියෝ වගේ ඇත්තටම කොලොම්බියා දැන් අපි යුනිවර්ස් එක අලුත් channel එකක් හදලා තියෙනවා. ඒකේ අපි ඇත්තටම ප්ලෑන් කරන්නේ මේ කොළඹ ඇතුලේ මේ වගේ කන්ටෙන්ට් කරන්න කැමති තව කවුරු හරි ඉන්නවා නම් සහ මේ කොළඹ ඇතුලේ තියෙන කතා එක එක විදිහවලට. ඒ කියන්නේ අපි දැන් ඩ්‍රාමා සීරීස් එකක් විදිහට කොලොම්බියා යනවා තමයි. ඊට අමතරව අපිට කරන්න පුළුවන් ඔය මියුසිකල් එක්ස්පීරියන්ස් එතකොට තව වෙන වෙන කතන්දර ඩොකියුමෙන්ටරි ෂෝට් ෆිල්ම්ස් ඒ හැම දෙයකටම බලන්න පුළුවන් හොඳ ඒ කියන්නේ කොළඹ ඇතුලේ හැදෙන මීඩියා වලට තියෙන හොඳ ඔන් ඩිජිටල් කන්ටෙන්ට් තියෙන පුළුවන් platform එකක් විදිහට තමයි කොලොම්බියා යුනිවර්ස් එක පැහැදලා තියෙන්නේ. ඒකට ඒකේ වැඩ අපි plan කරගෙන යනවා. සහ ඊට අමතරව ඉතින් මේ කොලොම්බියා සීසන් 3 එක ඉස්සරහට අරගෙන යන්න කොට funding පැත්ත විශේෂයෙන් මතක් කරන්නේ ඇත්තටම කොලොම්බියා අපි පළවෙනි එපිසෝඩ් දෙකම සීසන් 3 එකේ පළවෙනි එපිසෝඩ් දෙකම අපිට නිෂ්පාදනය කරන්න අපිට fund කරේ audience එකෙන්. අපි මේක මේක ඇත්තම ක්‍රවුඩ් ෆන්ඩින් එපිසෝඩ්ස් දෙකක් ක්‍රවුඩ් ෆන්ඩ් එක through එකයි කරේ. කියන අපි එක post එකයි social media එකේ දැම්මේ අපි මෙහෙම අපිට මොකද අපිට sponsorsලා මේ රටේ ප්‍රශ්න තත්ත්වෙත් එක්ක අපිට sponsorsලා ගන්න අමාරු ප්‍රශ්න හින්දා මේක continue කරන්න ඕනේ හින්දා අපිට ක්‍රවුඩ් ෆන්ඩින් support එක ඉල්ලුවට පස්සේ ඇත්තම ඒ හම්බෙච්ච contribution වලින් තමයි පළවෙනි episode දෙකම කරගෙන ආවේ. එතකොට ඊට අමතරව අපේ Patreon account එකක් තියෙනවා. ලංකාවෙන් පිට ඉඳලා මේ වගේ creative content දකින්න කැමති මේවා ඉස්සරහට අරන් යන්න support කරන්න කැමති කට්ටියට ඒගොල්ලොන්ත් එක්ක connect වෙන්න කොහොමද කියලා ඒගොල්ලන්ට අපිට Patreon through connect වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ community එකකුත් අපි මේකත් එක්ක හදන ගමන්. ඒතර හොඳ production team එකක් එතකොට හොඳ ඩ්‍රාමා සීරීස් එකක් හොඳ කන්ටෙන්ට් සීරීස් එකක් සහ ඒව රසවිඳින්න පුළුවන් හොඳ ඔඩියන්ස් එකක් හදනවා කියන අන්න ඔය දේ තමයි අපි කරගෙන යන්නේ ඉතින් ප්ලෑන් කරගෙන ඉස්සරහට. ඇයි වැඩි කාන්තා චරිත මේකට සම්බන්ධ කරගන්නේ නැත්තේ? නැත්තේ නෑ. ඒ කියන්නේ අපිට අපු කිව්වා වගේ කලින් උතුනේ අපි බලාගත්තේ අපේ මේ ළඟ ළඟ තියෙන රිසෝර්සස් වලින් එකපාරම කරගන්න. ඒ කියන්නේ මේ කතාව හැදලා තිබ්බේ කොල්ල හතර දෙනෙක් එක්කනේ. එක සහ අනිත් එක අපිට තිබ්බ දෙයක් තමයි. ඒ කියන්නේ අපි කතාවේ ඇත්තම තියෙන හොඳම දෙයක් තමයි කතාව සහ කතාවේ ස්ටෝරි එක සහ රංගනය. ඔය දෙක තමයි ඇත්තම කොලොම්බියා කියලා අපි නිකන් හයිලයිට් කරන්න තිබුණොත් ඔය දෙක තමයි විශේෂත්වය කොලොම්බියා තුළ තියෙන. එතකොට ගෑනු ළමෙක් අපි ගේනවා නම් ඇත්තම මේ කතාවේ හැටියට අපි දේවල් හරියට දැනගන්න ඕනේ. අපිට තියෙන එක්ස්පීරියන්ස් එක නෑ. අපිට තාම ඒ ගෑනු ළමයින්ගේ ඒ තියෙන තින්කින් පැටර්න් වලට ලියා ගන්න තාම හරියට බැරි වුණා අපි ලියන එක්කෙනාට. එයා ඒ තරම් ලෙවල් එකට හිතලා තමයි මේක කරන්නේ. නිකන් කැරක්ටර් එකක් දාන්න එහෙම කැරක්ටර් එකක් හිතාගන්න බැරි වුණා යාට තාම. රටාව ගන්න තිබ්බනේ හොඳ උදාහරණයක් නේද රට. මම හිතන්නේ මේ කාන්තා චරිත රඟපාලා තියෙනව නේද? ක්‍රූ එකෙත් වැඩ කරන්නේ එක ගර්ල් කොස්ටියුම් කරන්න ගෑල්ලා මේ කින් අනිත් 29 දෙනාම විරි වෙලා හැබැයි අනිවාර්යයෙන්ම නෑ මේ මේ සීසන් එක වෙනස් මේ සීසන් එක වෙනස් වෙනවා අලුත් කැරක්ටර්ස් එන්න තියෙනවා මේ සීසන් එක ඉස්සරහට ලොකු චේන්ජස් වගේයක් වෙන්න තියෙනවා මේ සීසන් එක පුරාවට මොකද අපි ප්ලෑන් කරා කියන්නේ අපි අර පළවෙනි සීසන් එක නිකන් අපි ට්‍රයල් එකක් කරාට පස්සේ දෙවෙනි සීසන් එකේ චරිත ඇතුළේ පොඩි පොඩි කතාව වෙනස් විදි පැත්ත වලට හැරෙව්වා සමහරවිට ඔඩියන්ස් ඒ හිතන්නේ නැති පැති වලට කතාව හැරෙව්වා රටාව බොඩිමින් යවලා මේව අයින් කරලම දාන්න ආයෙමත් පුළුවන් අපිට කරන්න කියලා බැලුව එක හරියන්නේ නැහැ. එතකොට ඉතින් ඒ වගේ අපි එහෙම එක්ස්පෙරිමන්ට්ස් කරනවා. ඒතකොට ඒකත් එක්ක ෆීමේල් කැරක්ටර් එකක් ඉස්සරහට එන්න ලොකු chance එකක් තියෙනවා බලමු. රටාව ගෙදරවල තමයි කාන්තා චරිතයක් ගේන්න ඉන්නේ. ඒක තමයි නේද? දැන් අපි මතක් කරොත් එහෙම දැන් රට පළවෙනි සීසන් එකෙත් හිටියා. පළවෙනි සීසන් එකෙන් සමාජගත කරන මේ එපිසෝඩ් 7කින් තමයි පළවෙනි සීසන් එක නිමාවටපත් වුනේ. එතකොට අපි ඒ පළවෙනි සීසන් එක ගැන කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත් පළවෙනි සීසන් එකේ අපි පටන් ගත්ත තැන ඉඳලා අපිට ඕනුනේ මේ අපේ මුල්ම 2016 දී අපේ අයිඩියා එක තිබ්බේ මේ කාමරයක් ඇතුලේ නාට්‍යයක් මේ කරොත් කොහොමද කියන එක තමයි ඩෙවලොප් වෙලා ඕක ෂූට් කරොත් කොහොමද වෙයිද කියලා ඩ්‍රාම එකක්. හරිද? ඊට පස්සේ ඕක එන්න තමයි ඕක මේකට ආවේ. අපි පළවෙනික ඉතින් බැලුවේ කොහොමරි මේ අපේ මේ මොරටුවේ යාළුවෙකුත් හිටියා හැරි
කියලා එයා ඊළඟ ඉදර තමයි ඒක කරේ කොමරි බැලුවේ මේක කරලා බලන්න එක්ස්පෙරිමන්ට් එක විදිහට මොකද එහෙම සීරීස් ඇවිල්ලා නැහැ සීරීස් කියන්නේ ඊට පස්සේ තමයි අපි ඩ්‍රාම එකක් වගේ තමයි කරන්න මේක ඉතින් ඉතින් ඊට පස්සේ තමයි ඕක මම හිතන්නේ මේ ඩෙවලොප් වෙලා කොහොමරි ඉස්සෙල්ලාම යතුරු එපිසෝඩ් එකෙන් යතුරු එපිසෝඩ් එක ඔය බෝඩි මේ කතන්දරයක් එතකොට දෙවෙනි එකට වෙද්දි නිකන් සෝෂල් පැත්තකට ගේන්න ඔය කාකනිල අපල වලට කාකනිල වගේ එකක් ගේන ඊට පස්සේ තුන්වෙනි එක තමයි මම හිතන්නේ විශේෂම ඒක තමයි 2000 මේ කොරෝනා දවස්වල මේකේ වීඩියෝ එකක් තමයි වෛරල් වෙන්නේ පිරමීඩ් කතන්දරේ. එතකොට අපි ඒ පාත්තික වැටෙන්නෙම නිකන් අපි දැන් මේ 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 දිහාවටම තමයි මේ ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් සමාජගත කරන කියන එකට. එහෙම තමයි මේ පාත්තික හැදෙන්නේ. අපි හිතාගෙන කරා නෙමෙයි ඒක. මෙහෙම ඒක හැදුන එක. සීරියස් හිටිය ඇති නේද නිතා මෙතනත් තියෙන්නේ එහෙම තමයි ආගේ ප්‍රශ්නයක් ආයෙත් දන්නේ නැහැ මොනවද දෙන්න උත්තර නැහැ මේවට මට ඊටට අරගල තියෙනවා කරන්නේ ජීවන අරගලයක් නේ මේ චානක දැන් කොහමද ඉස්සරහටත් මේ ටීම් එකත් එක්ක වැඩ කරනවා කියන තීරණේ තියෙනවද නැත්නම් මේ ටීම් එක දැන් මේගොල්ලෝ කියන විදිහට පොඩ්ඩක් කොහමද මේගොල්ලොත් එක්ක වැඩ කරන මේ ගනුදෙනුව ඒක මෙහෙම අර මේ මේ කාරෙන් කාරෙන් මාරු වෙන වයර් එකක් තියෙනවා ඒක මාරු වුණාම පොඩ්ඩක් දැන් ඇති වගේ හිතෙනවා ඒ ආයෙ ඉතින් මේකම තමයි මේ මේ ආලෝ ටිකත් එක්ක මේ වැඩේ කරනවා කියන තැන තමයි ඉන්නේ ඉතින් මේක කියන්නේ මේක වෙනුවෙන් උපරිම මාංශය යොදවන්න පුළුවන් මේක අපේ වැඩක් මෙච්චර කල් අපි එළියට බහැලා අපි කියන්නේ කොළඹට ඇවිල්ලා කරන්න ගිය දේවල් වල ගොඩක් වෙලාවට යම් යම් කෙනාට පාවිච්චි වෙලා තියෙනවා සෑහෙන ඒකේ කතාව ඇතුලේ තියෙනා වගේම අපි එහෙම ඇත්තටම යූස් වෙලා තියෙනවා. ඉතින් මේකට ඒ ඒ ඒකේ නිකන් ගිහිල්ලා හරි කලකිරීමෙන් ඉන්නේ නැතුව මේකේ ඊට වඩා මේක අපේ වැඩක්. මේකට උපරිම මහන්සිය යොදවන එක ඊට වඩා සන්තෝෂයක් ඉතින්. දැන් කොහොමද මෙතනින් අපි දැන් කිව්වා දැන් හැම මාසෙකම 15 වෙනිදා තමයි එක එපිසෝඩ් එකක් ඉදිරිපත් කරන්න කියලා කොහොමද කොයි විදියටද ඉස්සරහට ගලාගෙන යන්නේ රටේ තියෙන තත්ත්වයන් එක්ක රටේ තියෙන ප්‍රශ්න එක්ක මේ තරුණී දේවල් එකතු කරගෙන ඉස්සරහට යනවද නැත්නම් කොහොමද ඔව් ඇත්තටම කියන්නේ මේ වෙද්දි ඇත්තට අපි දැන් ගොඩක් දොට සීසන් 3 එක කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක අපි දැන් ගොඩක්ම ප්ලෑන් කරලා ඉවරයි මේ වෙද්දි එතකොට අපි මේ වෙද්දි අපි ඔළුවේ තියෙන කොහොම හරි මේ සීසන් එක අපි ඉවර කරනවා කොහොමත් මේක කන්ටිනියු කරනවා සහ ඊට ඉස්සරහට වෙන්න ඕන දේවල් ගැනත් අපිට ලොකු ප්ලෑන් එකක් තියෙනවා අත්‍තර මේ කියන්නේ මේ වෙද්දිත් අපිට මාර ලොකු ඔඩියන්ස් එකක් නෑ ඒ කියන්නේ ලංකාවෙත් බොහොම අඩු ප්‍රතිශතයක් ලක්ෂයක් එකහමාරක් කියලා හරිම අඩු ප්‍රතිශතයක් අපිට මේක තව පොඩ්ඩක් ලංකාව ඇතුළෙත් සහ ලංකාවෙන් එළියටත් මේක අරන් ගන්න පුළුවන් විදිහ දේවල් අරන් ගන්න පුළුවන් දේවල් පොඩ්ඩක් ඒ පැත්තෙන් ප්ලෑන් කරන ගමන් තියෙන්නේ ඉස්සරහා කියන්නේ වෙන ඔඩියන්ස් මේ කොළඹ කියන එක කොළඹ බ්‍රෑන්ඩ් එක කොළඹ ඇතුළේ තියෙන කතා කියන එක මේක ලෝකෙට තරම් ගන්න පුළුවන් විදිහක් ට්‍රයි කරනවා අපිට මේ ආර්ට් එකත් මේ කට්ටියත් එක්කම ඉස්සරහට අරගෙන යන්න එතකොට රටේ ප්‍රශ්න සහ ඒ දේවල් ගැන කතා කරොත් ඇත්තම ඉතින් ඒක මම කියන්නේ ඒක ඒකෙන් අපිට ඔළුවේ පොඩ්ඩක් නිදහස් කරගන්න පුළුවන් එක විදිහක් තමයි මේක මේ එතන අපිට මේක ඇතුළේ වැඩේට ආවට පස්සේ අත්‍තර මේ එළිය තියෙන ලෝකයේ එකතරකදී එහෙම අමතක වෙනවා මොකද මේක ඇතුළේ අපි ෂූට් එකකට පැය 24ක් විතර එක දිගට ස්පෙන්ඩ් කරනවා ඊට පස්සේ ඒකිනු ඉවරලා පෝස්ට් ප්‍රොඩක්ෂන් වල දවස් දෙක තුන එකතු රීදි බලාගෙන වැඩ කරනවා එතකොට ඒක ඇතුළේදී අපි මේ කට්ටියම මේක ඇතුළේ ඒ පොඩි බ්‍රේක් එකක් ගන්නවා මොකද අපි වැඩේ අවුට්කම් එක සෑහෙන හොඳ වෙනවා හැමෝටම පොසිටිව් ෆීඩ්බැක් එකක් එනවා සහ ඒගොල්ලන් මේ වැඩේ එන්ජොයි කරනවා ඉතින් මං හිතන්නේ ඒක අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන යනවා අනිවාර්යයෙන්ම ඔකේ ඔඩියන්ස් එකේ සපෝට් එක සහ ඒක මේලා අපිට සෑහෙන්න තියෙනවා කියන්නේ ඔඩියන්ස් එක මේ වෙද්දී අපිට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා ෆයිනෑන්ෂලි උදව් කරන්න සහ අපිට මැසේජස් එනවා එක එක විදිහට පුළුවන් විදිහට ඕන දෙයක් කරන්නම් කියලා උදව් කරන කට්ටිය ඉන්නවා ඉතින් එහෙම ඔඩියන්ස් එකක් ඉන්න එක වටිනවා කියන්නේ හොඳ ක්‍රියේටිව් කන්ටෙන්ට් ඕන කරන මිනිස්සු සෙට් එකක් ඉන්නවා ඉතින් අපි ඒගොල්ලන්ට එක්ක ඉස්සරහට වැඩ ටික අරගෙන යනවා කොහොමත් මේක ඉතින් වැඩේ ලස්සන කරගෙන යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ ඉස්සරහට මේ විදිහට. රට අමතක නොවන අත්දැකීමක් එහෙම නැද්ද මේ කොලොම්බියා රෝගගත කිරීම අතරතුර? අමතක නොවන ඒවා ගොඩක් තියෙනවා. අපි එකක් දෙකක් නිකන් මතක් කර කියන්න පුළුවන් දේවා. අය කියන්න පුළුවන් සීමාව එකක් දෙකක් මතක් කර. මේ සිද්ධිය තමයි නිලංක හිටියනේ මේ
නිලංක තම ඩිරෙක්ට් කරන්නේ. නිලංකට හිතන ඇති අපරාධ කැනඩාවට ගිය කියලා. නිලා 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 නිලංකව කීපාරක් මතක් වෙනවද නේද? ඔව් මේ සිට් එක වගේ සෙට් වෙලා ඉන්නකොට අද පෝස්ට් එකක් දාලා තිබ්බා. මේ මොකද්ද? මේ ඩීඇතියට I miss you කියලා. මේ ඔය ඇද ලංකාවට එන්න ඕනේ. මොකද අපි කතා කරගෙන හිටියේ. මේ අමතක නොවනක් කිව්වා. මොකද්ද? අමතක නොවන. ඒකත් අමතකයිද? මම කියන්න බැරියව තව ගොඩක් තියෙන ඇතරම. කියන්න පුළුවන් එකක් අපි කියමු. මම නිලංකන ඩිරෙක්ට් කරේ. නිලංක මගේ යාළුවනේ අපි යාළුවනේ. මේ ඉතින් මේ ඩිරෙක්ට් කරන්න හැම මේ හැම පාරම මොකක් හරි දැන් අපි හිතන් ඉන්නවා මේ අපි වලියක් කියන්නේ නැහැ අද දැන් පළවෙනි එපිසෝඩ් එක අම්ම වලි වලි කියන්නේ නිකන් අමුතු නිලංකට තරහ ගියාම තියෙන අමුතු මේ වලි හරිද එතකොට දැන් අපි අර ඒක ඇවිල්ලා දැන් දෙවෙනි එපිසෝඩ් එකේ වගේ නිකන් බලන්න ඇවිල්ලා මම සෙට් කරන තේරෙන්නේ නැහැ දැන් අලුවෙක් ඩිරෙක්ටර්ට බයිනවා වගේ සීන් තියෙන්නේ එතකොට මේ බයිනවා නිලංකත් මේ බයිනවා ෂූට් එක නතර කරනවා ඉතින් එහෙම සිද්ධි ගොඩාක් හැම එපිසෝඩ් එකේම හැබැයි මේ එයා ඩිරෙක්ට් කරපු හැම එපිසෝඩ් එකේම රණ්ඩුවක් තිබ්බා හ්ම් ඒක නේද රටේ ඉන්න එකත් හොඳයි කතා දෙන්නේ පොඩි හොදකුත් ඒවනේ චානක දැන් චරිතේ දිහා බැලුවහමත් නටාගෙන චරිතේ තුලත් ගොඩාක් දේවල් බැර අරුම්ව හිතනවා. දැන් මේගොල්ලෝ ආශ්‍රය කරද්දිත් එහෙමද මේ යාළුවා ආශ්‍රය කරද්දි යාළු නැත්නම් මේ මට රටා කියනකොට නටාගෙන දැන් ඇත්තටම මෙයා මෙහෙමද මේ? ඔව් මෙයා මේ පොඩි මේ මෙහෙම තමයි නේ 2000 මම දැන් අද මේ මොකද්ද වැඩසටහනට ආපු ගමනොත් මම තින් අර දැක් අඳුර ගන්න සම මම දැකලා පුරුදු නිසා මම හායි කිව්වා. කිසිම නැ ප්‍රතිචාර ඒකත් සීරියස් ගන්නේ එතන මලතර තරානේ චරිත සැබෑ විදියට හරියටම ගැලපෙන චරිත දීලා තියෙනවා කියන්නේ එහෙම නැ අර ඒ මොහොත වලට අනුව වෙනස් වෙනවා ඒ උදේ නැගිටින පැත්ත අනුව තමයි ඒක තියෙන්නේ මේ කිය වගේ අපි ආට් නොකරන සූසයිඩ් කරගෙන ආට් නොකරන කොහොමද මේ චානකට ලැබෙන ප්‍රතිචාර දැන් චානක සාමාන්‍යයෙන් දැන් කිව්වා චාලකගේ වගේ වේදිකා නාට්‍යත් එක්කත් ගනුදෙනු කරනවා කියලා. එතකොට මේ මේ මොහු වෙනවනේ මේ සමාජයේ කලා සමාජයේ කට්ටිය කොහොමද ලැබෙන ප්‍රතිචාර? අත්‍තරම හොඳයි. ඒ කියන්නේ බලලා තියෙන අයගෙන් දැන් කලා සමාජයේ ඒක ඇතුලේ ඉන්න කට්ටියගෙනුත් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. සහ ඒගොල්ලන්ගෙත් ඒ කියන්නේ දැන් ගොඩක් දැන් අය ඒක පිටතින් බලලා ඒකේ මොන හරි රස විඳින්න තියෙන කැලල දෙයක් රස විඳලා ඒක අතහැරියට බොහෝතරයක් ඉන්නවා ඒකේ. ඒ කියන්නේ අපි ඒකට ඉන්වෝල්ව වෙන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒගොල්ලෝ ඒකේ යට මොකක් හරි තියෙන අර්ථයක් මේකත් මේකේ තියෙන මේක තමයි කියලා මොකක් හරි එකක් කවුරු හරි දාන එකක් එක්ක තර්කණයක් ඇදලා එහෙම ඉතින් පොඩි ඒ වගේ අවස්ථා වලට අපිත් අහු වෙනවා. එතකොට අපෙන් අහපුවම මොකද්ද ඇයි මේක උඹලා කිව්වේ වගේ එකක් අහපුවම ඉතින් උත්තර නැහැ අපිටත් ඉතින් හිතාගන්න බෑ. ඊට වඩා අපි හිතපු මොකක් හරි එකටත් වඩා ඒගොල්ලෝ හෙන්න දුරක ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී හොඳ ප්‍රතිචාර තියෙනවා බලලා තියෙන අයගෙන්. දැන් කොහොමද මේ 29ක් මේ ටීම් එකක් එක්ක යන ගමන? මොකද මේ එකම වයස් කාණ්ඩේ අඩු වැඩි වෙන්නේ වසරකින් දෙකකින් විතර වෙන්න පුළුවන්. ඉතින් කොයි විදියටද මේක දැනෙන්නේ රණුකට මේ මේ ටීම් වර්ක් එක සහ මේගොල්ලොත් එක්ක පහසුද වැඩ කරන එක? මෙහෙමයි කියන්නේ පහසු කියලා දෙයක් නැහැ නේද කොහොමද? පහසු කියලා දෙයක් නැහැ. කිසිම දෙයක් පහසු නැහැ නේ. හැබැයි ඒකට ඒකට ඉතින් ඒකට සිස්ටම් එක හදාගන්න ඕනේ නේද? ඇත්තටම කියන්නේ ඒක ඒක දැන් නම් ඇත්තටම අපි ගොඩක් දුරට ඒ ඩිසිප්ලින් සහ හැමදේම අපිම හදාගත්ත පොත අපිට කියන්නේ ඒක ප්‍රශ්නේ උනේ යාළුකම් වැඩිනේ. යාළුකම් වැඩි වුණාමත් උතුර වැඩ කරන්න බෑ. ඒකට තමයි ඔය කිව්ව වගේ රණ්ඩු ඇති වෙන්නේ. ඔය ප්‍රශ්නේ ආරම්භ මනක් කරේ ෂූට් එක ඇතුලේ රණ්ඩු වෙනවා. ඒතර ඔය වගේ දේවල් අපි කතා කරලාම ඒක කියන්නේ ෂූට් එක වුණාට පස්සේ අපි අර ජොබ් රෝල් කියන කැටගරි එක අපි ඔළුවට දාගත්තා. කියන්නේ ඒක අපි ඒක ඇතුලේ අපි ජොබ් එකක් කරන්නේ. අපි
දැන් පොඩි ගෙවීමක් හරි මොකක් හරි කරනවා. හැබැයි ඒතොර ඒකට හරිය නේදලා අපි ජොබ් රෝල් එකේ වැඩ කරගෙන යනවා. සහ ඊට අමතරව මම හිතන්නේ අපි මේ ටීම් එකේ විශේෂත්වය මම හිතන්නේ තමයි අපි හැමෝටම එක වගේ එක ටීම් එක එක විදිහට සලකන්නේ. කියන්නේ අපි මම කිව්වා වගේ අපි හැමෝටම එපිසෝඩ් එකට පොඩි පේමන්ට් එකක් කරනවා. ඒ පේමන්ට් එක අපි ඉන්න හැමෝටම 30 දිනාටම එකම පේමන්ට් එක තමයි යන්නේ. කියන්නේ ප්‍රධාන නළුව සහ ඇසිස්ටන්ට් නාව කියලා ඒක වෙනසක් නැහැ. අපි හැමෝටම එකම පේමන්ට් එක කරන්නේ. ඒතොර එහෙමවත් අපි කාටවත් විශේෂත්වයක් කරන්නේ නැහැ. මේ 30 දිනාම ඒ හැම දෙයකම ට්‍රාන්ස්පරන්ට් සහ يعني මේ වටින් අපිට රෙවෙනිය වෙන දේවල් සහ හැම දෙයක්ම අපි ට්‍රාන්ස්පරන්ට් විදිහට තියාගෙන ඉන්නවා. මොකද අපිට මේ ටීම් එකේ ට්‍රස්ට් එක සහ ඒගොල්ලන්ගේ එකට තමයි තියාගන්න ඕනේ. මොකද අපි අපිට කැමති අපි අපිට ඕනේ නැහැ කවුරුත් දෙන ගැලවිලා යන්න සහ ඒක. මොකද මෙතන මාළ ටැලන්ට් එකක් තියෙනවා මේ 30 දිනාගේ හැම පැත්තෙම. ඒ කියන්නේ ආර්ට් ඩිරෙක්ෂන් පැත්තෙන් ගන්න පුළුවන්, ෆොටෝග්‍රාෆි පැත්තෙන්, වීඩියෝග්‍රාෆි, මියුසික් කියන ඔය වගේ හැම දෙයක්ම කරන්න පුළුවන් talented 30ක් ඉන්නවා. يعني මේක මං කියන්නේ මේක නෙමෙයි මේ 30 නෙමෙයි ලංකාවේ හොඳම 30. තව ඉලිය ඉන්න පුළුවන් සෑහෙන්න. ඒ හිඳන් අපි ඇත්තටම දැන් මේ කොලොම්බියා යුනිවර්සිටි කියලා මේක පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරලා ඒ වගේ තව මේක ඇතුළේ ඉන්න පුළුවන් හොඳ content creators වත් එක්ක එකතු වෙලා වැඩ කරලා ටිකක් මේක තව එක්ස්පෑන්ඩ් කරන්න يعني quality content දෙන්න අරගෙන යන්න ඉස්සරහ ටීම් එකත් එක්ක. ඉතින් ඔව් මේ ටීම් එක ඉස්සරහ ඩයයි කොහොමද? Behind the scene ටික දැම්ම නම් මේකට වඩා trending යන්න තිබ්බනේ. ඔය කියන විදිහට. දැන් කොහමද එතකොට දැන් රටාට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා මෙහි චරිතේ රංගනය සම්බන්ධයෙන්. සැබෑ ජීවිතේ ඉස්සරහට අපිට චරිත වලින් එහෙම දකින්න ලැබෙයිද? එහෙම ආරාධනාවක් ලැබෙනවද? ලැබෙන ආරාධනාවන් සාමාන්‍යයෙන් බාරගෙන මේ කලා ඉන්ඩස්ට්‍රි එකේ දුරක් ගමනක් යන්න හිතන් ඉන්නවද? කොහොමද? මල ආරාධනා ලැබෙනවා සහ අවුලක් නැහැ මම. ඒ කියන්නේ ඒ කියන්නේ කොහොමද? ආරාධනා ලැබෙනවා. ලැබුණාට අර මේ මොහොතේ ඒ ඇක්ට් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ නිර්මාණවල. කියන්නේ නිර්මාණ ඇතුලේ සෑහෙන තෝරා ඒ ආරාධනා නිර්මාණ ඇතුලේ. ඔව් තෝරා බේරාගෙන තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ ඒකින්ද මේ යන විදියත් හොඳයි. මේක නිකන් ස්ලෝ ගමනක්. මේක අවුලක් නැහැ. දැන් ඊට පස්සේ ඇක්ට කෙනෙක් කියලාත් අවුරුදු 50ක් 60ක් යනකම් ඇක්ට කෙනෙක් විදියට වැඩ කරන්න උමනාකුත් එහෙම එකක් නැහැ. ඉතින් මම ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරනවා, කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට වැඩ කරනවා, රයිටර් කෙනෙක් විදියට වැඩ කරනවා, සින්දුත් කියනවා, බෑඩුත් ගහනවා. මේ නොකරන දෙයක්වත් නැහැ. ඔව් නොකරන දෙයක්වත් නැහැ. ඉතින් කරලා ඉතින් මේ හොඳක් කරන ඉතින් එහෙම ලොකු එකක් නැහැ. දැන් කොලොම්බියා දැන් කාලයක් වෙනවනේ. දැන් මේක YouTube එකේ කාලයක් වෙනවා. හැබැයි YouTube නාලිකා බොහෝමයක් තියෙනවා. ටිකක් තරගකාරී මේ අංශයත් YouTube කියන කලාවත් දැන් ලෙහෙසි පහසු නැහැ ඉස්සර වගේ. ඉතින් නිර්මාණශීලීත්වය තමයි හැම වෙලාවෙම ඉස්සරහට එකතු කරගන්නට ඕන නිසා මේ ටීම් වර්ක් එකත් එක්ක තමයි ගමන යන්න වෙන්නේ. කොහොමද විශ්වාසයක් තියෙන්නේ කොලොම්බියා කණ්ඩායමත් එක්ක මේ ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක සහ ප්‍රේක්ෂකින්ට මොන වගේ විශ්වසනීයත්වයක්ද ලබා දෙන්නේ? විශ්වාසය කියන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් පහුගිය අවුරුදු 6 අපි මේ වැඩ කරපු විදිය සහ අපි දේවල් ඩිවලොප් කරගත්ත විදියත් එක්ක අපිට ඒ කියන්නේ අපි අපේ අතරේ අපි මාර විශ්වාසය තියන් ඉන්නවා මේ ටීම් එක ඉදී කියලා. මොකද මේක අපේ කියන්නේ හැමෝටම මේක මේක ඒ තම තමන්ගේ වැඩක් විදියට ඒගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් කියන්න පුළුවන් විදිය දෙයක්. මොකද අපි අර කිව්වා වගේ කාටවත් එහෙම විශේෂ සැලකිල්ලක් නැහැ මේ ටීම් එක ඇතුලේ. එතකොට ඕන කෙනෙක්ට ඒක කන්ට්‍රිබියුට් කරන්න ඒගොල්ලන්ට ඒ වැලියු එකක් ඒකෙන් එන හින්දා කොලොම්බියා එකේ වැඩ කරනවා කිව්වම පොඩි අර එකක් තියාගන්න ඒකට කැමැත්තෙන් සෑහෙන්න ගන්න. අපිට තව ඉන්බොක්ස් වල මැසේජ් කරලා තියෙන ගොඩක් මේකත් අපිත් එක්ක සෙට් එකතු වෙන්න කැමති ෂූට් වලට එන්න ඕන දෙයක් කරන්න අන්න ඒ වගේ කරන කට්ටිය කැමැත්තෙන් ඉන්නවා. එතකොට ඒ කියන්නේ අපිට හිතන්නේ අර හොඳ වැඩක් කරන්න හොඳ කමියුනිටි එකක් හදාගෙන ඉවරලා මේ වැඩක් කරගෙන යනවා නම් මම හිතන්නේ ඒක සස්ටේන් වෙනවා. මොකද ඔඩියන්ස් එකේ ලොකු සපෝට් එකක් තියෙනවා මේ වගේ දේවල් වලට. කියන්නේ අපිට මම හිතන්නේ ලොකුම සතුට තමයි මේ කොලොම්බියා කරලා ඉවරලා YouTube එකේ දැම්මට පස්සේ ඔය බලන කමෙන්ට්ස් එක කියවන එක. මම අපි හැමෝම වගේ කරන වැඩක් තමයි දැම්මට පස්සේ ඔය කමෙන්ට්ස් හැම එකක්ම අපි හැමෝම වගේ කියවනවා. මොකද ඒක තමයි මට හිතෙන්නේ මේකෙන් තියෙන අපිට ලොකුම බෙනිෆිට් එක. අපි මෙතනත් තමයි කිසිම කෙනෙක්ට මම හිතන්නේ වෙන කිසිම බෙනිෆිට් එකක් නැහැ. ෆයිනෑන්ෂියලිවත් මම හිතන්නේ අපි එහෙම ලොකු පේමන්ට් එකක් කරන්නෙත් නැහැ මේකලන්ට. එතකොට මේක ඇතුලේ අපිට තියෙන ඒ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ කමෙන්ට් කියවන එකෙන්. ඒ පොසිටිව් කමෙන්ට්ස් නෙගටිව් කමෙන්ට්ස් උත් වෙලා හිටලා තියෙනවා. අපි මේ දේවල් හදා ගන්න අනිවාර්යෙන්ම අපේ පැති ප්‍රොඩක්ෂන් එකේ පැත්තෙන් හදා ගන්න ඕන දේවල්. හැබැයි අර අපි හිතනවා චානක්‍ය වගේ අපි හිතනවා වැඩිය දේවල් එහාට ගිහිල්ලා හිතලා මේවා ඩිස්කෂන් ලෙවල් එකට අරන් ගිහිල්ලා කතා කරනවා දැක්කම හරි සතුටුයි. ඒ වගේ දේවල් ගැන
ඉතින් මේක ඉස්සරහටත් මේ දේවල් අපි කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක අපි කියන්නේ අපි YouTube කියන එක අපි ඇත්තටම අපි YouTube content creators කියලා අපි කියන්නේ නැහැ මොකද අපි YouTube එක ගත්තා අපිට මේක දාන්න තියෙන එක platform එකක් විදියට විතරයි. ඒ ඉස්සරහට මේක අපිට තව යන්න පුළුවන් platforms තියෙනවා ඕන තරම් සහ ලංකාවෙන් එළියට යවා ගන්න පුළුවන් opportunities ගොඩක් තියෙනවා. එතකොට අපි බලන්නේ මේක ලංකාව විතර නෙමෙයි global level එකටම මේ team එකත් එක්ක production එකක් කරන්න පුළුවන් දෙයකට තමයි plan කරගෙන යන්නේ. කාලේ හරස්සන අපිට අපේ කතාබහට අවසන් කරන්න ඕනේ මට serious ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා අහන්නේ මම චානකගේ. චානක ඇයි කෙනෙක් කොලොම්බියා මේ episode බලන්නට ඕනේ? එහෙම නැත්නම් මේ episode බැලීම තුලින් බලන කෙනාට මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? ඔව් ඒක ඇත්තරම තියෙන්නේ දැන් ඇයි කොලොම්බියා බලන්න ඕනේ කියන එකට ඇත්තම දැන් YouTube platform එක ගත්තම ඒක මම කැමති දෙයක් මට හොයාගෙන බලන්න පුළුවන් මට තියෙනවානේ හැබැයි ලංකාව ඇතුලේ මිනිස්සුන්ට තාමත් එහෙම මම මොකේටද කැමති කියලා හොයාගන්න බෑ මොකද්ද මගේ කැමැත්ත මම මොකද්ද බලන්න ඕනේ මම මොකද්ද අද දවසේ කරන්න ඕනේ මම මොකද්ද ඉගෙන ගන්න ඕනේ ඒකේ එහෙම පොඩි අදහසක් නේද ඒ කියන්නේ decision making කියන එකේ පොඩි අවුලක් තියෙනවා ඉතින් කොලොම්බියා වගේ එකක් බලන්න කියලා යෝජනාවක් කරන්න හිතෙන්නේ ඇත්තරම ඒක ගැන අර අපි දැන් විතර කිව්වා වගේ අර කතා බහක් ගොඩනගන්න පුළුවන් වැඩක්. ඒ කියන්නේ බලලා ඉවර වෙලා hina වෙලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් එක්ක කතා බහක් ගොඩනගන්න පුළුවන් එකක්. එහෙම මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ කතා බහක් ගොඩනගෙන්න පොඩි තර්ක බුද්ධියක් තියෙන තර්ක බුද්ධිය මොකක් හරි ඒ වර්ධනය වෙනවා හරි මොකක් හරි එකක් හිතනවා. මොකද අර ඉතසර මිනිස්සු පොත් කියවද්දී මිනිස්සුන්ගේ පරිකල්පනයේ දියුණු වෙච්ච හින්දා ඒ මිනිස්සුන්ගේ පොඩි සමාජ දැනුමක් තිබිච්ච අවබෝධයක් තිබිච්ච මිනිස්සු හිටිය දේවල් තෝරා බේරා ගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඒක එහෙම එකක් අපිට පේනවනේ පිට සමාජ බලපුවම එහෙම අඩු ගතියක් තියෙනවා කියලා. හැබැයි මේ වගේ කතාවක් බලන්න කියලා කියන්නේ කතා බහය දෙන එක ඇතුලේ Tamange ඔළුව ඇතුලේ මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන්. තර්ක බුද්ධිය ඇහැරෙන්න පුළුවන්. හරි අපි ඔබටත් ආරාධනා කරනවා කොලොම්බියා බලන්න මේ එපිසෝඩ් බලන්න මේ අය කියපු දේවල් මේ අය කරන කිර දේවල් වල අන්තර්ගතය මොකක්ද කියලා ඔබටම තමයි විනිශ්චය කරගන්නට හැකියාවක් ලැබෙන්නේ ප්‍රේක්ෂකින්ට. ඉතින් අපි ආරාධනා කරනවා කොලොම්බියා එපිසෝඩ් බලන්න දිගටම මේ කණ්ඩායමත් එක්ක එකතුල ඉන්න මේ අය යන ගමනට ශක්තියක් වෙන්න ප්‍රේක්ෂක ඔබටත් ඔන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී උදායරේ සහෝර්දයා විශේෂ අංගයට මේ කොලොම්බියා ගැන කතා බහ කරන්න එකතුණු රණුක කාර්යවසන් මේ වගේම ශානුක උදාර චානක බණ්ඩාර මේ තෙදනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දිගු ගමනක් යන සුබපතනෝ තවත් දවසක තවත් විශේෂ සංදිස්ථානයක් එක්ක අපිට කොලොම්බියා ගැන කතා බහ කරන්න දවසක් උදා වේවි එදාට අපි වැඩිදුර කතා කරමු ඉතින් මේ තෙදනාට සමුදෙන ගමන්ම ඔබට පුංචි මතක් කිරීමක් කරනවා ඒ තමයි උදායිරත් සමගින් දිගටම රැඳී සිටින්න